ප්‍රේමයේ වත්කම් වෙනුවෙන් ජීවිතයේ සන්තකයම පෝජා කරමේ. සින්දුවර් පළමු වන කොටස ඉදිරිපත් කරන මම තක්ෂිලා. අටවන දිගහැරුම. අරවින්ද මේසේ මත තිබූ කැල්කියුලේටර අතටගෙන ඔබන්නට පටන් ගත්තේය. අනුරාධාද පෑනක් අතටගෙන මේසේ මත තිබූ ෆයිල් කවරයක් බැරෑරුම්ව පෙරලමින් නෙත්බර කරගත්තාය. ප්‍රාර්ථනා අසරණව කාමරයට ඇතුළ වූ ප්‍රියලාල් දෙස බැලුවාය. ඔහු ආවේම ගෙලබැඳි ටයිපටිය ඇඟිලි තොඩින් බුරුල් කරමිනි. ආයු බිසි බබා, එහ ලෙස තමාට කතා කරනවාට අය කොහෙත්ම කැමති නොවුනාය. හදවතෙන් නොරදන ලැංගතුකම් වචනවල ඇති කළ විට දැනෙන්නේ අප්පිරියාවකට සමාන හිස් හැඟුමකි. ටිකක් විතර ඉඳගන්න ප්‍රියලාලයේ. ඔහුට ඉඳගන්නට තිබුණේ එක් අසනක් පමණි. එයද තිබුණේ අරවින්ද සමීපයේය. අරවින්ද ඔහු ඉඳගෙන උන් පුටුවෙන් නැගිට කොඩේම පුටුවට ගියේ ප්‍රියලාල් දෙසද බලා සුහද සිනාවක් පාය. ඉඳගන්න සර්. අරවින්ද ප්‍රියලාල්ට මේ තරම් ගරුත්වයක් දී කතා කළ යුතු නැතයි ප්‍රාර්ථනා සිතුවාය. ප්‍රියලාල් අරවින්දට වඩා උසස් වෙනවා නම් ඒ මුදල් වලින් හා වත් පොහොසත්කම් වලින් පමණි. පිරිමියෙකුගේ ජීවිතයක් තක්සේරු කිරීමේදී ඒවා වැටෙන්නේ අන්තිම කාරණාවලටය. මම මැනේජර් පෝස්ට් එකට හොඳ කොල්ලෙක්ව එක්කරගෙන ආවා. ගිය අවුරුද්දේ හොටෙල් ස්කූල් එකේ හිටපු හොඳම ස්ටුඩන්ට්. දඹුල්ල හොටෙල් එක අවුරුද්දකුත් ෆ්‍රන්ට් ඔෆිස් ඉඳලා තියෙනවා. ප්‍රියලාල් කීවේ ප්‍රාර්ථනාවද අසීරුතාවයකට පත් කරමිනි. ඇයට නිකම් අරවින්ද දෙස බැලුනි. ඔහු මෘදු මදහසක් සහිතව කැල්කියුලේටරේ ඔබමින් උන්නේය. මං මැනේජර් කෙනෙක් ගත්තානේ ප්‍රියලාල් අයියේ, මං ඔයාට ඊයේ කිව්වේ. හදවතේ නැග ආ කේන්තිය අසීරුවෙන් මැඩ පවත්වාගෙන ප්‍රාර්ථනා කේවාය. ඒකට කමක් නෑ, ඔයා ටිකක් මෙයාව ඉන්ටර්වියු කරලා බලන්න බබට ආසහිතේ. ප්‍රාර්ථනාට ප්‍රියලාල් කෙරේ ඇති වූයේ දැඩි අප්‍රසාදයකි. මේ තරමටම තමාට බලපෑම් කරනවා දකින්නට අය අකමැති වූ අය. තමාගේ තීරණවලට බලපෑම් කරන්නට තරම් ඔහුට අයිතියක් නැත. ප්‍රියලාල් වැනි කෙනෙකුට එවැනි අයිතියක් දෙන්නට ප්‍රාර්ථනා සෝදානම්ද නැත. මං හිතන්නේ නෑ ප්‍රියලාල් අයියේ, තව මොනාටද ඉන්ටර්වියු කරන්නේ. ප්‍රාර්ථනාට දුක හිතනේ අරවින්ද ගැනය. ඔහු තමා ගැන මොනවා හිතනවා ඇද්ද? හරි, ඔයා මං එක්කගෙන ආව මිනිහා එක්ක ටිකක් කතා කරන්න, හොඳ නෑනේ. ප්‍රාර්ථනා පිළිතුරක් දෙන්නටත් ප්‍රථම ප්‍රියලාල් කාමරයෙන් ඉවත් වී ලොබියට ගියේය. ඔහු ගිය පසු ප්‍රාර්ථනා කෙලින්ම බැලුවේ අරවින්ද දෙසයි. ඔහුගේ මුහුණේ තුනී වේදනාවක සේයාවක් විනයි ඇයට සිතුනේ. අරවින්ද, මං යව ගන්නද? ඇය ඇසුවේ විහිළුවටය. ඔහු නෙත් ඔසවා සිනාසුනේ අහිතක් කහටක් නැතුවය. මිස් හිතනවද මං ඒත් මේක දාලයයි කියලා? මම මැනේජර් පෝස්ට් එකට හොඳ නැත්තම් කිචන් එකට දාන්න. ඒත් මම වැඩ කරන්න. මට ඕන මිස් එක වැඩ කරන්න. අරවින්දගේ වදන්වලට ඇගේ පපුවේ පතුරු පවා ගැලවී යන්නට විය. ජීවිතයේ ගත් තීරණ මෙතෙක් කා වෙනුවෙන්වත් වෙනස් කර නැත. වෙනස් කළද මේ තීරණය කොහොමත්ම වෙනස් කළ නොහැක. ඒ තීරණය ගත්තේ පපුවෙනේ. ප්‍රියලාල් රැගිනා තරුණයාව දකිද්දී ප්‍රාර්ථනාට නිකමට සිනාවක් ගියේය. ඇයේ සිනාව පාලනය කරගත්තේ අසීරුවෙනි. ප්‍රියලාල් මොන තරම් පිස්සෙක් දැයි ඇයට සිතුනේ ඔහු කළමනාකරු ලෙස රැගිනා පුද්ගලයාව දකිද්දිය. ඔහුගේ කොණ්ඩය පිටෙන් භාගයක් පුරා විසිරී තිබුණේ. මැදදියේ මිටකට වන්නට රබර් බෑන්ඩ් එක්කුත් බැඳ තිබුණේ. ටී ෂර්ට් එකක් උඩින් දමාගෙන සාක්කු දෙකට අත් දෙකක් දමාගෙන උන් ඔහුව දකිද්දී ප්‍රාර්ථනාට මහා තරහක් ඇතිවිය. කළමනාකරුවෙකු ශාන්ත විය යුතුය. ඔහුගේ පෙනුම අන් අයට නිවනක් විය යුතුය. ඔහුව දුටු මුල්ම මොහොතේ ඔහු ගැන ආදරයක් ඇති විය යුතුය. තමාටවත් පිළිවෙලක් වෙන්නට නොහැකි කෙනෙකුට
ආයතනයක් පිළිවෙලට සෑදිය නොහැක. ඉඳගන්න. ප්‍රාර්ථනා මෘදු ලෙස කීවාය. අනුරාධා අරවින්ද දෙස හොරහින් බලා බිම බලාගත්තාය. සර් උතිඳගන්න. අරවින්ද නැගිට ප්‍රියලාල්ට පුටුව දුන්නේය. ප්‍රියලාල් ඉඳගත්තේ ඔහු දෙසවත් නොබලාය. ඔහු කොහොමත් උද්දච්ච හදවතක් නැති පාරම්පරික පුරුකකි. නම මොකක්ද? ප්‍රාර්ථනා ඔහුගේ විකාර රූපී දේහ ලක්ෂණ රස මිදෙමින් ඇසුවාය. බොබි. අනුරාධාට සිනා යන්නට ආවෙන් ඇය යටිතොල සපාගෙන අරවින්දද සමගම කාමරයෙන් එළියට ආවාය. මේ නම බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙනවද? නෑ මෙයා, ඒක මගේ පෙට් නේම් එක. නම සන්තුෂ්. ඔහු කතා කරන්නේ තමාට ගරුසරුවක් නැතුවය. ප්‍රාර්ථනා එවැනි දේ එතරම් පතන යුවතියක් නොවේ. එහෙත් ඇයට මොකක්දෝ හේතුවකට අරවින්ද තමා සමග කතා කළ මුල් දෙබස් කිහිපය සිහිවිය. ඔහු තමාට මිස් කියා කියාති හදවතට මොනවාද වෙනවා නොවේද? ඔයාව මෙහෙ මැනේජර් විදියට මම පත් කළොත් ඔයා කොහොමද මේ හොටල් එක හදන්නේ? ඔහු මුව එහාටත් මෙහාටත් ගෙන ගොස් ව්‍යාජ කල්පනාවකට වැටුනේය. අරවින්ද කියූ සියල්ල මතක තබාගෙන ප්‍රාර්ථනා මේ බොබී කියන්නට යන්නේ මොනවාදැයි සිතුවාය. කොච්චර විතර ගෙවන්න බලාපොරොත්තු වෙනවද? ඔහු මෙපමණ වෙලා කල්පනා කළේ එයද? ප්‍රාර්ථනා ප්‍රියලාල් දෙස බැලුවේ හෝලමිනි. කාට ගෙවන ගානද? මට. ඇය බැලුවේ ඔහුගේ ඉහට ඉහලින් ලොබිය දෙසය. අරවින්දත් අනුරාධාත් එහි තබා තිබූ වේවැල් සැටියේ කතා කරමින් උන්නෝය. මොනවටද මම ඔයාට ගෙවන්නේ? මොනා කරනවටද? ප්‍රාර්ථනා ඍජුවම ඔහුගේ දෙනෙත් දෙස බලා ඇසුවා. ඇගේ තියුණු නෙත අතරින් ඔහු කැපී ගියේය. මට ගොඩක් දේවල් කරන්න පුළුවන්. සියල්ලටම පෙර මුදල ඉස්සර කරගන්නා මිනිසුන්ට ප්‍රාර්ථනා කැමති වූයේ නැත. ජීවිතයේ ඇති සියල්ල මනින හොඳම මිනුම් දණ්ඩ මුදල් නොවේ. වඩාත් වටින්නේ මුදලින් මැනිය නොහැකි දේවල් ළඟ ඇති අමිල මිනිසුන්ය. ඔයාට කීයක් දෝන? ප්‍රාර්ථනා ඇසුවේ නිකමටය. ඔහු ඊට පිළිතුරක් සොයාගන්නට විනාඩි 5ක් පමණ ගත්තේය. ප්‍රියලාල් මහා වස්තුවක් තමා රැගෙන ආවා යයි සිතාමෙන් ආඩම්බරව පුටුවට වී උන්නේය. මිනිමම් 25 වත් ඕන. නැත්නම් අමාරුයි. මට හරියට ඔෆර්ස් තියෙනවා. මේ ළඟදි දඹුල්ලේ හොටල් එකකින් කතා කළා ෆෝර්ට් වර්ල්ඩ්. මොහු කොම්බයකි. මෙවැන්නකට රුපියල් 40,000ක් නොව 40,000ක්වත් දෙන්නට කිසිවකු කැමති නොවෙනු ඇත. ප්‍රාර්ථනා ඉවසා උන්නේ අසීරුවෙනි. අපරාධනේ යන්නනේ තිබුණේ. එතන 40ට කතා කරලා ගියේ නැතුව ඇයි මල්ලඟට 25ට එන්නේ? ප්‍රාර්ථනා ඇසුවේ ඇඟට පතට නොදනිය. ප්‍රියලාල්ගේ මුහුණ අඳුරෙනු ඇය අපූර්වට බලා උන්නාය. ප්‍රියලාල් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. එතෙන් වාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් උදාවක් නොකර බෑනේ. තමා කාගේවත් ජීවිතයක් වෙනුවෙන් වැරදිලාවත් පොරොන්දු දී නැත. එසේ වූ කල මෙසේ ප්‍රචාරය කරන්නට ප්‍රියලාල්ට ඇති අයිතිය කොමක්දැයි ප්‍රාර්ථනා සිතුවාය. උදව්වට තමා 25,000ට එන්නේ නේද? ඔව්, අමාරුයි. ඒත් මම උදව්වක් විදිහට ඒ ගානට එන්නම්. හිතට නැගෙන කේන්තිය කොතරම් දෙයක් ඇයට කඳුළු වෙන තරම්ය. සියල්ලටත් වඩා මේ ලෝකල් වන බෝධයාටත් බැනවැදී එලවා දමන්නට තරම් කේන්තියකින් ප්‍රාර්ථනා දැවුනාය. බොබීට මොනවද හිතෙන්නේ මේ හෝටලේ ගැන? ප්‍රාර්ථනා හදවතේ නැඟ ආ අප්‍රසාදය මැඩගෙන ඇසුවාය. ඔහු කතා කරන වචනයක් වචනයක් පාසා ඇය අරවින්ද වෙතට තව තවත් කෙට්ටු කළාය. මෙවැනි බාල මිලක් ඇති හිස් මිනිසුන් අසලදී ඔහු කොතරම් පිරුණු සඳක්දැයි ඇය හදවතින්ම හිතුවාය. මොවුන් මැටි ගොඩක් නම් අරවින්ද රුවන්වැලි සෑයකි. ටිකක් ස්ලීප් ටයිප් නේද? ඔහු කීවේ වටපිට බලාය. අනේදි මත පාටයි, ලයිට් නෑ. ඒක මටත් හිතුණා බබා.
මෙතෙක් වෙලා නිහඬවුන් ප්‍රියලාල් කේවය. ප්‍රාර්ථනා හැඟීම් වාවාගත්තේ අසීර්වෙනේ. මීටත් වඩා මොවුන්ට තම හෝටලේ හෑලු කරන්නට ඉඩදිය යුතු නැතැයි ප්‍රාර්ථනා සිතුවාය. එය වාවා ගැනීම දුෂ්කරය. හෝටලය වැරදි කියාතේ ආදරය කරන කෙනෙකුට ගරහනා විටකදීමෙන් ප්‍රාර්ථනා වැවුලුවාය. හරි, අවට තැංකියෝ. මං ප්‍රියලාලට පණිවිඩය කියන්න. ප්‍රාර්ථනා ඔහුට නොකියා යන්නට කීවේය. ඕකේ, සීයෝ. ප්‍රාර්ථනා තොල්පට පෙරලා පිටියත්ලෙන් මෝ වසා ගත්තාය. හිටපන්, මං ඔබව ඩ්‍රොප් කරන්න. ඔහු ගොස් ටික වෙලාවක් යනතුරු ප්‍රාර්ථනා කතා කළේම නැත. හෝටලේ අනාගතය ගැන අරවින්දත් අනුරාධාත් සමග කළ කතාව නවත්වන්නට වීම ගැන ප්‍රාර්ථනා තැවුනාය. මිනිහා ළඟ මරු අයිඩියාස් තියෙනවා. හොඳ මිනිස්සු ටිකක් ඩිමාන්ඩ් තමයි ප්‍රාර්ථනා. කබ්බෝ තමයි 2:50ට එන්නේ. ප්‍රියලාල් අයියේ, මම මේ අනුරාධපුර හද්දා පිටිසර තලාවේ ගමක හැදුණු කෙල්ලෙක් නෙමේ. නුවර හොඳම ගර්ල්ස් ස්කූල් එක ඉගෙන ගත්ත කෙල්ලෙක්. කබ්බෝ කවුද, හොඳ මිනිස්සු කවුද කියලා මම හොඳටම දන්නවා. ඔයා තරහ වෙන්න එපා. මේ වගේ උන්ට අපි කියන්නේ කොඹ කියලා. ගන්න දෙයක් ඇත්තෙම නෑ. ඔයා කොහෙන්ද මෙයා වහුල ගත්තේ? උදව්වක් විදිහට 25,000ට එන්නම්ලු. එයා මට මොනවටද උදව් කරන්නේ? මට කටාරින්න දුන්නේ නෑ අහන්නේ ගෙවන ගාන ගැන. සල්ලි වලින් ඔක්කොම මනින්න බෑ කියලා මෙයාලගේ අම්මලාවත් මෙයාලට කියලා දීලා නැතුව ඇති. අනික මැනේජර් කෙනෙක්ගේ පෙනුමක් එයාට තියෙනවද? මේ අනුරාධපුරයට එන්නේ කාගේවත් එම්පරාදු වෙන්න කැමති නැති මිනිස්සු. රිලැක්ස් වෙන්න කැමති මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඕන ලයිට් ඉම්ෂේෂන් එකක් තියෙන හරි ඩීසන් අවංක මැනේජර් කෙනෙක්. මෙයාව හොඳයි හික්කඩුවෙන් නාගි සුද්දන්ට ගයිඩ් කරන්න. ඔයා මට උදව් කරන්න ආවට ඇත්තටම තැන්කියෝ. ඒත් මේ වගේ මාවයි මගේ අහිංසක හෝටලයයි බාල්දු කරන්න පාංකට උස්සගෙන එන්න එපා. සොරි මෙහෙම කියන්න උනාට. ප්‍රාර්ථනා කියවේ හිතට සියල්ල නොවේ, ඉන් 10න් පංගුවකේ. සියල්ල කිව්වා නම් තමාට ඇඬෙන්නට තිබුණේ. සියල්ලෝ ඉදිරියේ තරම් බාල්දුවන්නට ඇයට හිතක් නැත. ප්‍රියලාල් අත වූ සෙලියුල දුරකථනය අරමුණක් නැතුව හෙබුවේය. බොබීව ගත්තේ නැති එක ගැන ඔයාට කවදාහරි පසුතැවෙන්න වේ. ප්‍රාර්ථනා කට කොනකින් සිනාසුනාය. මේ වදන් සියල්ල කියන්නේ තමාව බය කරන්නට බවයි දනි. ප්‍රියලාල් අය අනුරාධපුරේ දාලා යන්නේ නැහනේ. මාත් යන්නේ නැහැ. අපිට බලා ගන්න පුළුවන් නේද? පෑන් තුඩින් දබරැඟිල්ලේ මුඳුනට පිදගෙන ප්‍රාර්ථනා කීපාය. ඇයට දැනුනේ අසීමිත වේදනාවකි. බිස්නස් එකක් හදන්න බැරි විදිහට කඩා වැටුණට පස්සේ ගොඩ ගන්නා බොරු බබා. මන් දන්නවා කවුද කිව්වේ අරලියා හොටෙල් එක කඩා වැටෙනවා කියලා. ඔයා හිතනවද මම කඩා වැටෙන දෙයි කියලා? ප්‍රියලාල් උන්නේ මෙතනින් එකවර ගැලවෙන්නට ලැජ්ජාවෙනේ. ඔහු ඉක්මනට යනවනම් හොඳයයි ප්‍රාර්ථනාද සිතමින් උන්නාය. හෝටල් ගැන කතා පැත්තක තියමු. අපි කවද අපේ ලයිෆ් එක ගැන සීරියස් විදියට කතා කරන්නේ? ප්‍රාර්ථනායේ ප්‍රශ්නයෙන් අසර නොවාය. ඇය අතේ තිබූ පෑනෙන් විශාල කතරයක් ෆයිල් කවරය මත ගැසුවාය. මං තාම මගේ ජීවිතය ගැන හිතන්න ඕන කියලා හිතලවත් නැහැ. ළඟදී හිතන්න බලාපොරොත්තුවකුත් නැහැ. මාත් හිතලා නැහැ. දෙන්නත් එක්කම හිතමු. නැත, එසේ හවුලේ තීරණ ගත නොහැක. දෛව යෝගයකදී ජීවිතය ගැන තීරණ ගත යුත්තේ අතිශය පෞද්ගලිකවය. දැනට මගේ ජීවිතේ මේ හෝටලේ. ඒක ගැන හැර වෙන කිසිම දෙයක් ගැන මට මේ දවස්වල හිතෙන්නේ නැහැ. ප්‍රියලාල් නැගිටේ යන්නට යා. ප්‍රාර්ථනාට සැනසෙල්ලක් දැනුනේ. මැනේජර් කෙනෙක්ව ගත්තා කිව්වේ අර මෙතන හිටිය පෙන්දද? ප්‍රියලාල්ගේ වචන පිහිටුඩක් මෙන් ප්‍රාර්ථනාගේ පපුව හරහා ගියේය. ඇයට අත තිබූ පෑන තදවය. මං ආස නැහැ මගේ මිනිස්සු ගැන ප්‍රියලාල් අයියෝම කතා කරනවට. ජීවිතයේ සකල විද වටිනාකම් වලට ගරහන ප්‍රියලාල් වැනි කෙනෙකුට මීට වඩා තදින් කතා කරන්නට නොලැබීම ගැන ප්‍රාර්ථනා තැවුනාය. ඔයා පොඩ්ඩක් අනුරාධපුර ටවුන් එකේ ගිහිල්ලා බලන්න. ඒ බිල්ලියන්න ඉන්නෙත් මේ වගේ කේස් තමයි. කරලා බලන්නකෝ.
මං යනවා. ප්‍රාර්ථනා නැගිට වැවුලමිනි. ඇය කාමරයෙන් නිවතට යන ප්‍රියලාල් දෙස බලා උන්නේද වැවුලන හැඟීමෙන්මය. මේ හිස් බලි රූපය තමාගේ ජීවිතය මත අඳින්නට තාත්තා සිතාගත්තේ ඇයිදැයි ඇයට තේරුම් ගත නොහැක. මේ හිත නිදහස වූ වෙගස තමාගේ ජීවිතය ගැන මීට වඩා සිතිය යුතු බව පමණක් ප්‍රාර්ථනාට අවබෝධ විය. මෙවැනි බොල් පිළිරුවක් හදවතේ මළුවට කවුරු හෝ ගෙනත් තබන්නේ ඒ මළුවේ සැබෑ පිළිමයක් නැති වොහොත්ය. එහෙත් ඒ මළුවට තැබිය යුතු පිළිමය තවමත් දෛවය නොතබන්නේ යයි. මේ සියලු ගැරහුම් ඒ නිසා නොවේද? ප්‍රාර්ථනා එහෙමම පොටුවට කඩා වැටි හිස මේසේ ගසා ගත්තාය. ඇගේ නළලතේ පටන්ගත් කැක්කුමක් පපුව දක්වා විහිදී යන්නට විය. ප්‍රියලාල් මේ අද ඇවිත් අවුල් කර ගියේ උදේ අමාරුවෙන් නිස්කලංක කරගත් සිතය. ඇයි කෙල්ලේ, ඔළුව රිදෙනවද? අනුරාධා මිතුරියගේ හිස පිරිමැදීම් ඇසුවාය. ඒ වෙද්දීත් ප්‍රාර්ථනාගේ දෙනුවන් තෙමේ ගොස් තිබුණේ. අනේ, ඔහොම ඔළුව ටිකක් අතගාන රත්තරන්. ප්‍රාර්ථනා හැඬුම් බරව කීවාය. අඬන්නේ ඇයිදැයි අනුරාධා නොඇසුවේ මොහොතකට කලින් සිදු වූ දේ දුටු නිසාය. ඇය මේසයට බර වී ප්‍රාර්ථනාගේ මෘදු හිසකේ සතර ඇඟිලි තුඩු යවමින් දිගටම පිරිමැද්දාය. අරවින්ද කාමරයට ආවේ තර්මක චකිතේනි. අනුරාධා ඔහු දෙස බැලුවේ මේ බලන්න මේ කෙල්ල දුක් විඳින හැටියයි කියන්නාක් බඳුව ප්‍රාර්ථනාව දෙනෙතින් පෙන්වමිනි. අරවින්ද ආභාවක් ප්‍රාර්ථනා දුටුවේ නැත. ඔක්කොම ඉවසන්න පුළුවන්. මේ මිනිහා මේ කොල්ලට බණෙදි මට වාවන්නේ යනු. ප්‍රාර්ථනා හිස ඔබාගෙන සිටිද්දීම කේවාය. අරවින්දගේ ඇතුළු ලය හිරිවැටී ගියේ ඉබේටමය. අනුරාධා ඔහු වෙත නෙත් හෙළුවේ මෘදුව සිනාසෙමිනි. නම හැවම කියන්නේ හොරතලයට කියන නම බොබේලු. මං දන්න බල්ලෙකුත් හිටියා බොබී කියලා. ඌ හිතන්නේ නැති මම හරි ලපටි කෙල්ලෙක් කියලා. හැබැයි ඒක ආපු එකෙන් එක හොඳක් වුණා. අරවින්ද කාමරයෙන් යන්නට හැදුවේය. අනුරාධා ඔහු අතින් නැවැත්තුහාය. ඔහු මේ හිත හඳුනා ගත යුතුය. දයාබර මිනිසුන්ගෙන් හැඟීම් සැඟවිය යුතු නැත. මොකක්ද කෙල්ලේ? මගේ තෝරා ගැනීම ගැන මට තවත් ආස හිතුණා. මං ගැනම ලොකු ආඩම්බරයක් ආවා. ඇත්තටම අනු අපිට මේ ගෙන්දගම් පොළවේ තෙම්පරාදු වෙච්ච කපටි මැනේජර් කෙනෙක් හම්බ වුණේ උනා නම් අපි පරාදයි. කොහොම කෙනෙක්ද හම්බ වුණේ? අරවින්දගේ ලය ගැහෙන්නට විය. ඔහු කාමරයේ රැඳී උන්නේ අසීරුවෙනි. අනුරාධා තොල්පට විකාගෙන අතින් අරවින්දව වැළක්වාය. අරවින්ද මෙතන ඉන්නා බව දන්නවා නම් ප්‍රාර්ථනා මේ බවක් කියන්නේ නැත. උඹ දැකලා තියෙනවද පත්තු කරපු නැති අලුත් මැටි පහන්? අර මැටි පාටට තියෙන්නේ. එය මවාගත යුත්තේ අරවින්දය. ඔව්, අරවින්දත් ඒ වගේ. තමාගේ දෑස් තෙත් වෙන්නට ආසන්න බව අරවින්දට දැනුනේ. මේසේ හිස ගසාගත් ප්‍රාර්ථනා දෙස හෝ බලා උන්නේ අතිශය පවිත්‍ර බැතිබර හැඟීමෙනි. මේ ඉන්නේ තමාගේ ජීවිතය අපූර්ම වස්තුවකට ආදේශ කළ එකම යුවතියයි. ඒත් පත්තු කරලා නෑනේ කෙල්ලේ. අපි පත්තු කරමු. ප්‍රාර්ථනා එසේ කියා හිසේ සෙව්වාය. අනුරාධා මුව තදකොට පියාගෙන ප්‍රාර්ථනා පිටුපසට වී සිංහව සංගවා ගත්තාය. අරවින්දගේත් ප්‍රාර්ථනාගේත් දෙනුවන් මොහොතකට හමුවය. මැනේජර් මහත්තයා හරි නරකයි. අපේ කතා අහගෙන උන්නා. ප්‍රාර්ථනා කීවේ ලැජ්ජාවෙන් බිම බලාගෙනය. සමාවෙන්න මිස්. අනුරාධා මාව නවත්ත ගත්තා. මොහොතකට තිදෙනාම නිහඬ විය. හැබැයි මැනේජර් ක්‍රමට බබේ නරකත් නෑ අනු. අපි ගමු දෙකෝ. ඇය මේ කියන්නේ විහිළුවට බව අරවින්ද දනී. ඇයට එසේ කළ නොහැක. එතකොට අරවින්දව? අරවින්දව වෙන තැනකට දාමු. මාව කිචන් එකට දාන්න මිස්. ප්‍රාර්ථනා මොහොතකට ඔහුගේ රුව රස වෙන්දාය.
එය මෙසේ පිඳිය හැකි ලස්සනක් නොවේ. මතක තබාගෙන ගෙදර ගොස් රස පිඳිය යුතු තරම් ලස්සනකි. අරවින්ද ඉඳගන්න. මොහොතකට පසු ප්‍රාර්ථනා බැරෑරුම්ව කේවාය. ඔයාට පේනව ඇති නේද? මිනිස්සු මාව විවේචනය කරනවා. මගේ හෝටලේ විවේචනය කරනවා. ඔයාට ගරහනවා. මේ ඔක්කොටම අපි තුන්දෙනා උත්තර හොයන්න ඕන. තේරනවා මිස්. එක උත්තරයයි තියෙන්නේ. මොකක්ද? ප්‍රාර්ථනා තීරණාත්මක වැසුවාය. අපි සඳුදා ඉඳලා අපේ සටන පටන් ගමු මිස්. කවුරු හරි අපිට බණින එක අපිව විවේචනය කරන එක හොඳයි මිස්. එතකොට තමා යමක් කරගෙන යන්න පුළුවන්. අරවින්ද හරි, අපි වැඩ කරමු. මම මිස් අද ගෙදර යනවා. ගිහිල්ලා ඉරිද හවස එන්නම්. ඔහුව ගෙදර යවන්නට ප්‍රාර්ථනාට ලෝභ සිතුනේ. ජීවිතයේ ප්‍රථම වරට ඇයට පාළුවක් දැනුනේ. කා නිසාවත් එවැනි පාළුවක් අත්විඳ නැත. කමක් නෑ, ගිහින් එන්න. මං තාතට කියලා වැඳලා කළුතර බෝධියට පඬුරුකුත් දාලා එන්නම් මිස්. ඊට පස්සේ මට නිවාඩු එපා. ප්‍රාර්ථනා අනුරාධා දෙස බලා පැහැබරව සිනාසුනාය. ඇයි කළුතරට පඬුරු? මං ඕලෙවල් ලියද්දී තාත්තා එක කළුතර ගිහිලා පඬුරක් දාලා වැඳලා ආවා. එහලින්ම පාස් වුණා. ඒලෙවල් විභාගෙට කලිනුත් තනියම කළුතර ගිහිල්ලා පැය 3-4ක් බෝධිය ළඟට වෙලා ඉඳලා ආවා. එදත් ඒලෙවල් වලින් හොඳම රිසල්ට්ස් මට ලැබුණා. කැම්පස් එකේ ෆයිනල් කරද්දිත් කළුතර බෝධියට රෑ 11ට විතර ඇඳගෙන හිටපු සරම පිටින් ගියා. ගෞරව පාසිකක් එක්ක මම උපාධිය ගත්තා. ප්‍රාර්ථනා හොගේ මෝදෙස බලා උන්නේ ආසාවෙනි. වෙන මොනවටවත් බාර වෙලා නැද්ද? ප්‍රාර්ථනා කමුලකට අතක් තබාගෙන පොටුව සමීපයේ මොන් අනුරාධාගේ වතට බර වී ඇසුවාය. ඊට පස්සේ ජීවිතේ විශේෂ දෙයක් වුණ නෑ මිස්. මාත් පඬුරක් අරවින්දර දෙන්නද? ඔහු සිනාසුනේ පෙරුණු නැතිනේ. එපා මිස්, එකම බලාපොරොත්තුවකින් දෙතුන් දෙනෙක් ඉන්නකොට පඬුරු දෙක තුනක් ඕනේ නැහැ. මම මිස්ගේ බලාපොරොත්තු ගැනත් හිතලම පඬුරු දාන්නම්. ප්‍රාර්ථනා කිසිවක් කියවේ නැත. කියනවා නම් කිවිය යුතු දේවල් දහසක් ඇත. සඳක් පසළොස්වක වන්නට කලාසලසම පිරිය යුතුය. අරවින්ද බස් එක යන්න එපා, රත්නපාල අංකල් එක යන්න. ඔහුට විපතක් අනතුරක් වෙතැයි ඇයට බයක් දැනුනේ. බොහෝ වටිනා දේවල් සදාදර සන්තයන්ම ඉක්මනින්ම දෙවියන් පවා පැහැරගන්නා බව ප්‍රාර්ථනා අසා තිබුණාය.